හතරවන පරිච්ඡේදය අනත්තානුපස්සනාව. අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඤ්ඤම් පජහති. අනත්තානුපස්සනාව වඩන්නා අත්ථ සංඤ්ඤාව දුරු කරයි. අනත්ථ හෙවත් අනාත්ම යන පදයෙන් අදහස් කරන්නේ ආත්ම, සත්ව පුද්ගල වශයෙන් ගත හැකි නিত্য සාරයක් හෙවත් තම වශයෙන් පවත්නා බලවේගයක් නැති බවයි. එහෙත් අදහස් හුවමාරු කිරීමේ පහසුව පිණිස ආත්ම, සත්ව පුද්ගල වශයෙන් විවහාර කිරීමට අපට සිදු වෙයි. පුද්ගල පරාමර්ශණය කෙරෙන මේ විවහාර සියල්ලක්ම හුදෙක් ලෝක සම්මුති පමණකි. පරමාර්ථ වශයෙන් ඒවායේ සත්‍යතාවයක් නැත. ඇත්ත එය උවත් අනාදිමත් කාලයක සිට බොහෝ දෙනෙකුන් සත්‍ය වශයෙන් ආත්මයක් ඇත, සත්වේක් සිටි පුද්ගලයෙක් වෙයි යනුවෙන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින්නේ ආත්ම සංඥාව හෙවත් අවිජ්ජාව නිසාය. ආත්ම සංඥාව පුද්ගල සන්තානයේ හිත හවුරුවන අන්දම විමසා බැරීම පිණිස සංයුක්ත නිකායේ යව කලාපී සුත්තය පිළිබඳ අවධානය යොමු කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අතීත සිදුවීමක් තුළින් උපමාවක් මතුකොට දක්වති. දෙව් අසුර යුද්ධයෙන් ජයගත් දෙවියෝ අසුර රජවන වේපචිත්ති අසරිඳුන් පස් තැනකින් බැඳ දෙව් රජවන ශක්‍රයා හමුවට ගෙනේති. මේ වේපචිත්ති බන්ධනයේ ස්වභාවය මීළඟට විස්තර වෙයි. දෙවියෝ ධාර්මිකයහ, අසුරයෝ අධාර්මිකයහ. මම දැන් මෙහිදීම දෙව්පුරයට යෙමි. යම් විටක වේපචිත්ති අසිරිදු සිතන්නේ නම් ඔහුගේ බැඳුම ලිහි දිව්‍යමය පංචකාම සම්පත්තියෙන්ද යුක්ත වන්නේය. ඉදින් අසිරයෝ ධාර්මිකයහ, දෙවියෝ අධාර්මිකයහ. මම එහිම අසුරපුරයට යන්නේ මේ සිතන්නේ නම් දෙව් පස්කම් සැපයෙන් තොර වී පංච බන්ධනයෙන් බැඳෙන්නේය. සිතන ආකාරය අනුව බන්ධනගත වීම හෝ බන්ධන මුක්ත වීම හෝ වන මේ සූක්ෂම දිව්‍යමය බන්ධනය අරඹයා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. මහණෙනි, වේපචිත්ති බන්ධනය මෙසේ සියුම්ය. මාර බන්ධනය මීට වඩා සියුම්ය. මඤ්ඤණා කරන්නා එනම් තණ්හා දිට්ඨිමාන වශයෙන් පංචස්කන්ධයන් පිළිබඳව හඟින්නා. මහණෙනි, කෙලෙස් මාරයා විසින් බඳනු ලද්දේ වෙයි. මඤ්ඤණා නොකරන්නා පාපියාගෙන් එනම් කෙලෙස් මරුන්ගෙන් මිදුනේ වෙයි. මහණෙනි, වෙමි යන මෙය මඤ්ඤිතයකි, විපරිත හැඟීමකි. වන්නෙමි යන මෙය මඤ්ඤිතයකි, කල්පිතයකි. නොවන්නෙමි යන මෙය මඤ්ඤිතයකි. රූ ඇත්තෙක් වන්නෙමි යන මෙය මඤ්ඤිතයකි. රූ නැත්තෙක් වන්නෙමි යන මෙය මඤ්ඤිතයකි. සංඥා ඇත්තෙක් වන්නෙමි යන මෙය මඤ්ඤිතයකි. සංඥා නැත්තෙක් යන මෙය මඤ්ඤිතයකි. සංඥා ඇත්තේද නැත්තෙක්, සංඥා නැත්තේද නැත්තෙක් වන්නෙමි යන මෙය මඤ්ඤිතයකි. මහණෙනි, මඤ්ඤිතය රෝගයකි, මඤ්ඤිතය ගඩුවකි, මඤ්ඤිතය හුලකි. එහෙයින් මහණෙනි, මඤ්ඤණාවෙන් තොර සිතින් වසන්නෙමුයි තොප විසින් හික්මිය යුත්තේය. මහණෙනි, වෙමි යන මෙය කම්පිතයකි. වෙමි යන මෙය චලිතයකි. වෙමි යන මෙය පපංචිතයකි, ප්‍රපඤ්ඤ ක්‍රියාවේ ඵලයකි. වෙමි යන මෙය මානගතයකි, මානයකිය. මෙම දේශනාව තේරුම් කර ගැනීම පිණිස මඤ්ඤණාව සිදුවන්නේ කෙසේදැයි පළමුව සලකා බලමු.
අවිජ්ජාව එනම් ඇත්ත නොදන්නා බව. තණ්හාව එනම් ඇලෙන, පතන, ආස්වාදය කරන, අයිති කරගන්නා ගතිය. මානය එනම් මම යන මිනුම් දණ්ඩයේ දෙන බව. හා දිට්ඨිය එනම් විපරිත දැකීමෙන් සත්‍යකි තදින් ගන්නා ස්වභාවය. යන මේ බලවත් කෙලෙස් පුහුදුන් සන්තානෙහි අනුසය වශයෙන් යටපත් වී තිබේ. ඇස කන නහය දිව කය මනස යන සදොරින් හෙවත් ආධ්‍යාත්මික ආයතන හයෙන් අරමුණු ගන්නා විට සතිය හා යෝනිසෝ මනසිකාරය නොයදුනේ නම් මේ කෙලෙස් අනුසය මතුවී ක්‍රියාත්මක වෙයි. ඇසත් රූපත් නිසා චක්කු විඤ්ඤාණය එනම් දකින සිත උපදී. මේ ධර්ම තුනෙහිම එක්වීම පස්සයයි. පස්සය නිසා විඳීම ඇතිවෙයි. යමක් විඳීද එය හඳුනා ගැනීම වෙයි. ඇසමෙන්ම අනෙකුත් දොරටු හෙවත් ඉඳුරන් පහමගින් අරමුණු ගැනීමේදීද මේ ක්‍රියාවලිය සිදුවෙයි. ඉතා සීග්‍රයෙන් සිදුවන මේ ක්‍රියාපද්ධතිය තේරුම් නොගැනීම එනම් අවිජ්ජාව නිසා අභාවිත සිතක් ඇත්තා මේ හඳුනා ගැනීම කරන්නේ සංසාර පුරුද්දට අනුව විපල්ලාස ආකාරේනි. සත්‍ය වශයෙන් අනිත්‍ය වූ, අසුභ වූ, දුක් වූ, අනාත්ම වූ සංස්කාරයන් නিত্য, සුභ, සුඛ, ආත්ම ලෙසින් විපරීතව හඳුනා ගැනීම හේතුවෙන් තණ්හා, දිට්ඨි, මාන යන කෙලෙස් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව අරමුණ පිළිබඳ යථා ස්වභාවය යටපත් කරමින්, නැති ගුණ ආරෝපණය කරමින්, සම්මුති ආකාරයට නංවමින්, වැරදි හැඟීම්, තර්ක, කල්පනා පහළ කරයි. මෙය මඤ්ඤණාව නම් වෙයි. ආත්ම සංඥාව තහවුරු වන පරිද්දෙන් මඤ්ඤණාව ක්‍රියාත්මක වන ප්‍රධාන අවස්ථා තුනක් ඉහත දැක් වූ බුද්ධ දේශනාව අනුව පැහැදිලි කරගත හැකිය. 1. වෙමි එනම් අස්මි මඤ්ඤිතය. සදොරින් එකකට ඉදිරිපත් වූ අරමුණ පිළිබඳ ඇතිවන වේදනාව ආස්වාදය කරමින් විපරිත සංඥාව අනුව තණ්හා මඤ්ඤණාව උපදී. ඊට අනුකූල වෙමින් විපරීත සංඥාව මුල් කොට ජනිත සදොස් විතර්ක පදනම් කොටගෙන මානය මතුවීමෙන් අරමුණ මම සතු හෝ අනිකෙක් අනිකකු සතු හෝ යනුවෙන් මඤ්ඤණා කරයි. ඉදින් අනිකෙක් හෝ අනිකෙකුගේ යයි තීරණය වුවහොත් මමට සාපේක්ෂව අරමුණ උසස්ය හෝ සමානය හෝ පාත්‍ය යනුවෙන් වැඩි දුරටත් මැනීමක් වන්නේය. මූලික සංඥා විපල්ලාසයට අනුගත වෙමින් දිට්ඨිය ක්‍රියාත්මක වීමෙන් එම විපරීත සංඥාව මෙන්ම මාන මඤ්ඤණාවෙන් එළඹි නිගමනයේද සත්‍ය වශයෙන් දැඩිව මඤ්ඤණා කරයි. නැවත නැවත මතුවන තණ්හා මඤ්ඤණාවෙන් අරමුණු පිළිබඳව මම කල්පිතය ඇසුරින් ගුණ නැගුණු මාන දිට්ටි මඤ්ඤිතයන් ආස්වාදනය කරයි. ප්‍රාර්ථනා කරයි. ඇතුළට බැසගෙන සිටි අරමුණ මගේ යැයි අයත් කර ගැනීමට දිගට තබා ගැනීමට මඤ්ඤණා කරයි. විවිධ ආකාරයෙන් එකිනෙකට ප්‍රත්‍යවිය හැකි මේ මඤ්ඤණාවන්ගේ සාමූහික ප්‍රතිඵලය නම් මම වෙමි එනම් අස්මි යන මඤ්ඤිතය කල්පිතය සිතෙහි තහවුරු වීමයි. අවිජ්ජාවෙන් වැසුණු චිත්ත සන්තානයක සදුරින් අරමුණු ගන්නා හැම විටකම තණ්හා දිට්ටි මාන යන මඤ්ඤණා අතුරෙන් එකක් හෝ ක්‍රියාත්මක වන ආකාරය ගැන සලකා බලන විට මම වෙමි යන කල්පිතය
කෙතරම් ප්‍රබල ලෙස ඒ චිත්ත සන්තානයේ කාවදී ඇත්ද යන්න පැහැදිලිවනු ඇත. එබැවින් දකින, අසන, ගඳ සුවඳ විඳින, රස විඳින, පහස විඳින, සිතන, හඳුනන, වේදනා විඳින, ශරීරය ක්‍රියාත්මක කරන, සිතකය පාලනය කරන, කිසියම් ස්ථිරසාර මම කෙනෙකු වෙතැයි දැඩි විශ්වාසයක් සිතෙහි මුල් බැස ගනි. මේ මම බාහිර ලෝකයෙන් වෙන් වූ ස්වෛරී ස්වාධීන ඒකත්වයක් ලෙසින් මඤ්ඤණා කරයි. ඒ මම කෙරෙහි දැඩි ඇල්මක්, මම පිනවීමට බලවත් කැමැත්තක් හටගනි. මගේ විවිධාකාර වූ සිත් ඇති හා නැති වස්තු පමණක් නොව, මත, දෘෂ්ටි, සංකල්ප ආදියද රැස්කර ගැනීමට, වැඩිදියුණු කිරීමට නන් අයුරෙන් වෙහෙසෙයි. පුද්ගලික වශයෙන් මෙන්ම සාමූහික වශයෙන්ද ලෝකයේ තුල බලපවත්නා සියලු ප්‍රශ්න, අසහන, ભેද, ආරවුල් ආදීෙහි මුල මේ මම මගේ යන කල්පිතයේයි කිව හැකිය. මම වෙමි යනු පොදුවේ පංචස්කන්ධේම ඇසුරු කොටගෙන උපන් විපරීත හැඟීමකි. මෙය ආත්ම දෘෂ්ටිය පිළිබඳ මූලික අවස්ථාවල සැහැඳින්විය හැකිය. 2. මෙය මම වෙමි. අයම් හමස්මි මඤ්ඤිතය. මම වෙමි එනම් අස්මි යන ප්‍රාථමික මඤ්ඤිතේහි තදින් ඇලි එය ආශ්වාදේ කරන දහම නොදත් පුහුදුන් තෙමේ. මම යන අනිශ්චිත කල්පිතය වඩා තහවුරු කර ගැනීමට උත්සුක වේ. එය තම අත්දැකීමට ගොදුරුවන ගුණාංගවලින් හෙබි ආත්මයක් ලෙසින් හඟිමින් ඊට නිශ්චිත ස්වරූපයක් මවා දෙයි. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රූප කොටසක්ගෙන මෙය මමය, මගේ ආත්මයයි යනුවෙන් රූපස්කන්ධයද විඳින්නේ මමය, මගේ ආත්මයයි යනුවෙන් වේදනාස්කන්ධයද හඳුනන්නේ මමය, මගේ ආත්මයයි යනුවෙන් සංඥාස්කන්ධයද ශාරීරික ක්‍රියා කරන්නේ, කර්ම රැස් කරන්නේ මමය, මගේ ආත්මයයි යනාදී වශයෙන් සංස්කාරස්කන්ධයද දැනගන්නේ මමයි, මගේ ආත්මයයි යනුවෙන් විඤ්ඤාණස්කන්ධයද මඤ්ඤණා කරමින් මෙය මම වෙමි, අයං අහං අමස්මි යන මඤ්ඤිත දිට්ඨිය ස්ථාවර කරගනි. මෙහිදී හෙතෙම එය මගේ ආත්මයයි, ඒසෝ මේ අත්තා දිට්ඨි මඤ්ඤණාවට අනුකූලව හෙතෙම මම වෙමි, ඒසෝ හමස්මි යන මාන මඤ්ඤණාවද එය මාගේය, ඒතං මම යන තණ්හා මඤ්ඤණාවද ක්‍රියා කරයි. ආත්මයේ මෙසේ හඟින්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ පංචස්කන්ධේටම අයත් වන කිසියම් කොටසකි. එසේ නැත්නම් මුළු පංචස්කන්ධේමයි. එක් එක් ස්කන්ධය සම්බන්ධ කොටගෙන සතර ආකාරයක් අතුරින් කවරාකාරයකින් හෝ ඇතිවිය හැකි මේ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය නමින් හඳුන්වනු ලැබේ. මෙය පදනම් කොටගෙන ආත්ම සංකල්පයේ තහවුරු කරන අනේක විද ආගමික හා දාර්ශනික විශ්වාසයන්හි දැඩි ලෙස එල්බ ගැනීම වන්නේය. 3. අනාගතය පිළිබඳ මඤ්ඤිත. මෙය මම වෙමි පරිකල්පනය කරන ලද එනම් මඤ්ඤිත ආත්මය අශෘතවත් පෘථග්ජනයා හට අස්ථීර අවිනිශ්චිත තේරුම් ගත නොහැකි ලෝකයක් තුල ආරක්ෂිත හැඟීමක් ස්ථාවරත්වයක් ගෙන දෙයි. එයින් හෙතෙම ආත්ම හැඟීම තවදුරටත් ආශාවෙන් වැළඳ ගනිමින් තම වැටහීමට අනුව ආත්මේ අනාගතය හා ස්වභාවය ගැන විවිධාකාරයෙන් මඤ්ඤණා කරයි. ඉදින්
මාගේ ආත්මය සදාකාලිකය. මරණින් මතු නිත්‍යාකාරයෙන් වන්නෙමි. භව දෘෂ්ටියට වැටෙයි. සදාකාලික ආත්මයේ ස්වභාවය පිළිබඳ තවදුරටත් හඟෙමින් රූ ඇත්තෙක් වන්නෙමි. අසඤ්ඤිත භවිස්සං සංඥා ඇත්තේද නැත්තෙක් සංඥා නැත්තේද නැත්තෙක් වන්නෙමි. නේව සංඥා නාසඤ්ඤී භවිස්සං යනාදී මඤ්ඤිතද ඇති කර ගනි. නේව සංඥා නාසඤ්ඤී වන්නේ සංඥාව ඇති නැති තරමට සියුම් වූ විටය. ඉදින් මාගේ ආත්මය මරණයෙන් විනාශ වන්නේය. මතු නොවන්නෙමි න භවිස්සං යන මඤ්ඤිතය ඇති කරගත්ත නම් උච්ඡේද එනම් විභව දෘෂ්ටියට පිවිසීම වෙයි. මෙසේ ආත්මයක් ඇතැයි පැනවීමට හේතු කොටගෙන ආත්මය මතු පවතින්නේ යයි ශාස්වත දෘෂ්ටිය හෝ ආත්මය මතු නොවන්නේ යයි උච්ඡේද දෘෂ්ටිය හෝ දැඩිව ගැනීමෙන් ආත්ම සංඥාව තහවුරු වෙයි. මම හෝ ආත්මය පිළිබඳ ප්‍රඥාක්තිය එනම් පැනවීම සියල්ලම හුදෙක් මඤ්ඤණා මාත්‍රයක් එනම් අවිජ්ජාවෙන් රුකුල්ලද තණ්හා මාන දිට්ඨිය යන කෙලෙසුන්ගේ ක්‍රියාකාරකම් පමණක් බව මේ දේශනාව මගින් පෙන්වූ බුදුරජාණන් වහන්සේ මේ මඤ්ඤිතයන් මාර බන්ධන රෝග ගඩු හුල් ලෙසින් සලකා තම සිත මඤ්ඤණාවෙන් තොරව පවත්වා ගැනීම පිණිස හික්මිය යුතුයයි අනුශාසනා කොට වදාළේ ආත්ම දෘෂ්ටියේ හිස් බවද ආදීනවේද මූල කාරණයද ඉන් මිදීමේ මගද විදහා දක්වමිනි. ආගමික ඇදහිීමක් වශයෙන් තදින්ගත් ආත්ම දෘෂ්ටියක් නැති අයට වුවද මම හැඟීම එනම් අස්මි මඤ්ඤිතය දැඩිව බල පැවැත්වීම නිසා අනාත්මතාව වටහා ගැනීම අසීරුවන බව පෙනේ. වාචනයක් හෝ වෙනයම් දෙයක් හෝ කැඩුණු බිඳුණු විට අනේ අනිච්චං යයි කියමින් සිත සනසා ගන්නා බෞද්ධයෝ සිටිති. අවමගුල් වලදී සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යනාදී අනිච්චතාව ප්‍රකට කරන බණපද සුලභ ලෙසින් අසන්නට දකින්නට ලැබේ. ඇඟපතේ ලෙඩක් හටගත් විටක හිතේ ශෝකයක් ඇති වුණු විටක අනේ දුකයි යනුවෙන් හිතන්නෝ කියන්නෝ වෙති. විපතකදී පෙරලියකදී අනිච්චං දුක්ඛං යයි කියන්නෝද සිටිති. එහෙත් කවර අවස්ථාවකදී හෝ අහෝ අනාත්මයි කියන්නෝ දුලබ වෙති. විමසුන් ඇසින් ජීවිතය බලන්නෙකුට අනාත්ම ලක්ෂණය හෙවත් ආත්මයකින් තොර බව ගැන එක්තරා වැටහීමක් ඇති කර ගැනීමට අපහසු නොවේ. හැමදාම නිරෝගීව සිටීමට, තරුණව සිටීමට, සැප විඳීමට, ජීවත් වීමට අපි කැමති වෙමු. ලෙඩවීමට, මහලු වීමට, දුක් විඳීමට, මරණයට අපි කැමති නොවෙමු. එහෙත් අපි ලෙඩවෙමු, මහලුවමු, දුකටපත්වමු, මැරෙන්නෙමු. මින් පෙන්නුම් කෙරෙන්නේ අපේ ජීවිතය පාලනය කරන අපේ හිතකය කෙරෙහි අධිපතිභාවයක් දරන ආත්මයක් නැති බව නොවේද? දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවක් හෝ බොහෝ වයස්ගත වූ අවස්ථාවක් හෝ ගැන සිතා බලන්න. එවිට තමාගේ අතපය තමාටම වාරු නැත. ඇස්කන් නහයද ඉඳුරන්ද තමාට ඕනෑ විදිහට ක්‍රියා කරන්නේ නැත. බොහෝ විට හිතද පාලනය කරගත නොහැකිය. ඉදින් අපේ හිතකය වසෙහි පවත්නේ මම කෙනෙකු නොවේ නම් මෙසේ සිදුවේද? පංචස්කන්ධයන්ගේ අනත්ත ලක්ෂණේ තේරුම් ගැනීමට මේ කරුණු හතරද උපකාරී වනු ඇත. 1. නිවාසී හෙවත් ඇතුළත වාසය කරන්නා.
කාරක හෙවත් කරවන්නා. වේදක හෙවත් විඳින්නා හෝ දැනගන්නා. හා අදිට්ඨායක හෙවත් ඇතුළත පිහිටා සිටින්නා යන මේ පුද්ගල තත්වයන් පංචස්කන්ධයන් තුල නැති හේයින් එය ශුන්‍ය බව. දෙක පංචස්කන්ධයනට ස්වාමී වූ කිසිවෙකු නැති බැවින් අස්වාමික බව. තුන පංචස්කන්ධයන්ගේ විපරිණාමයේ පිළිබඳ වසවත්ති හෙවත් වසෙහි හෙවත් යටතෙහි පවත්න භාවයක් හෝ ඊශ්වර එනම් අධිපති භාවයක් හෝ නැති බව. හතර ආත්ම ස්වභාවය ප්‍රතික්ෂේපේ හෙවත් පර පරිකල්පිත හෙවත් අන්‍ය ලබ්ධිකයන් විසින් සිත් ගන්නා ලද ආත්මයක් නැති බව. විදර්ශනාවේදී අනාත්ම ලක්ෂණය මතුවන ආකාරය ගැන දැන් සලකා බලමු. චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගත් යෝගාවචරයාගේ සිත සංසුන්‍ය. සති සම්පජඤ්ඤය මනවින් යෙදීමට හැකිවන පරිද්දෙන් කර්මණ්‍ය එනම් ක්‍රියාවට සුදුසුය. මේ යෝගාවචරයා උදරයේ පිම්බීම හැකිලීම මූල කර්මස්ථානයේ වශයෙන් ගත්තේ යයි සිතමු. හෙතෙම සමාහිත සිතින් උදර චලනය අරමුණු කරයි. එහි චලනය වන ස්වභාවය අනුව වායෝ ධාතුව හොඳින් ප්‍රකට කර ගනි. ඇතැම් විට උණුසුම් පැසවන ස්වභාවයක් එනම් තේජෝ ධාතුව එතුලින් ඔහුට දැනේ. තද ආධාර වන ස්වභාවය එනම් පඨවි ධාතුවද කැටි කරන වැගිරෙන ස්වභාවයක් එනම් ආපෝ ධාතුවද වැටහෙයි. මේ එක එකක් අරමුණු කරගෙන දැනගන්නා වූ ස්වභාවයක් එනම් විඥානයේද මේ දැනගන්නා ස්වභාවය හා අරමුණු හමු කිරීම වශයෙන් පවත්නා වූ ස්වභාවයක් එනම් පස්සේද අරමුණ රසයෙන් විඳින්නා වූ ස්වභාවයක් එනම් වේදනාවද අරමුණ හඳුනා ගන්නා වූ ස්වභාවයක් එනම් සංඥාවද මේ එක් එක් ක්‍රියාව සඳහා මෙහෙවන ස්වභාවයක් එනම් චේතනාවද අරමුණට යොමු කරන ස්වභාවයක් එනම් මානසිකාරයේද ඇති බව හෙතෙම තේරුම් ගනි. මෙසේ ඒ සංස්කාර ධර්මයන් යථා ස්වභාවයෙන් වැටහෙද්දී අරමුණ දත හැකි ස්වභාවයක් එනම් පස්ස වේදනා සංඥා චේතනා විඥාන ආදී සාරම්මන හෙවත් නාම ධර්ම හා අරමුණු දත නොහැකි ස්වභාවයන් එනම් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී අනාරම්මන හෙවත් රූප ධර්ම වශයෙන් ඒවා දෙකට සක්වන බව පැහැදිලි කර ගනි. තවදුරටත් නාම ධර්මයන් විඥාන වේදනා සංඥා සංකාර හෙවත් චේතනාව ප්‍රදාන කොටගත් ඉතුරු නාම ධර්ම වශයෙන් වර්ගීකරණය කොට රූපයන් හා එකතු කොට පංචස්කන්ධයන් තේරුම් කර ගැනීමටද හැකිවනු ඇත. සෑම මොහොතකම මේ පංචස්කන්ධයන් එකිනෙකට සම්බන්ධව පවතින අන්දමද අවබෝධ වනු ඇත. මේ නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව හොඳින් ක්‍රියාත්මක වන විට යෝගාවචරයාගේ සිත සම්මුතියෙන් ඉවත්ව පරමාර්ථ ස්වභාවයේහිම පිහිටයි. මූල කර්මස්ථානයේ බාහිර වූද සදොරටම ලැබෙන අරමුණු හුදෙක් නාම රූප ධර්ම මාත්‍රයන් බව දකි. අවිච්ඡාව තදංගව යටපත් වී යෝනිසෝ මනසිකාරයේ යෙදෙන බැවින් නාම රූපයන් පිළිබඳ විපරීත සංඥා ඇතිවන්නේ නැත. එහෙයින් මඤ්ඤණා ක්‍රියාවත් වී ආත්ම කල්පිත තහවුරුවන්නේද නැත. කිසිවක් මමය මාගේයයි ගත හැකි ගත යුතු දේ නොවන බව යෝගාවචරයා තෙමේම ප්‍රතිවේද කරයි. නාම රූපයන් මිස මම හෝ ආත්මයක් හෝ සත්වේකු හෝ නොදකි. කරන්නෙකු විඳින්නෙකු සිතන්නෙකු හඳින්නෙකු
ඇතුළත පිහිටා සිටින්නෙකු නැති බව ප්‍රත්‍යක්ෂ කරයි. මෙතෙක් සිතේ දැඩිව සටහන්ව තිබූ ආත්ම සංඥාව දිය වී යන්නට වෙයි. අනාත්ම ස්වභාවය මතුවෙයි. සැබවින්ම පවතින්නේ නාම රූපයන් පමණකි. ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මමෙක් නැත යන නිවරදි දැක්ම තහවුරු වී දිට්ටි විසුද්ධිය සපිරෙයි. සති සම්පජඤ්ඤය හා සමාධිය තවදුරටත් තියුණු වීමෙන් ඒ ඒ නාම රූපයන් ඒවාට අනුරූප හේතුන් ඇති නිසා පහළවන බව යෝගාවචරයා ප්‍රත්‍යක්ෂ කරයි. අවිජ්ජාව, තණ්හාව, කර්මය, ආහාර, සිත, ඍතුව යන හේතු ප්‍රත්‍යයන් නිසා රූප ඇතිවන බව දකි. නාම ධර්මයන්ගේ ඇතිවීමටද හේතු විවස්ථා කරයි. විවිධාකාරයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ කරයි. හේතුඵල වශයෙන් නාම රූප සංතතියක්ම නිරන්තරයෙන් පවතින බව ප්‍රතිවේද කරයි. වර්තමාන ප්‍රත්‍යක්ෂ ඥානය අනුව අතීතයේදීත් හේතුඵල සම්බන්ධතාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක්ම පැවති බව තීරණය කරයි. අනාගතයේදීත් ඒ ආයුරින්ම වන බව තේරුම් ගනී. ලෝකය මවන්නෙක්, පවත්වන්නෙක්, විනාශ කරන්නෙක් නැත. හේතු රහිතව ලෝකයට හටගන්නේද නැත. අහේතුකව උපන් හෝ පවතින හෝ කවර අන්දමක ආත්මීය බලවේගයක් නැත. ස්වභාව ධර්ම මාත්‍රයෝම හේතුඵල වශයෙන් පවතිත් යනාදී ලෙසින් වැටහීම් පහළ වෙයි. පටිච්ච සමුප්පාදයේ නොදැනීමෙන් හටගන්නා සියලු ආත්ම කල්පිතයන් හිරුදුටු පිනිමෙන් වියලවමින් අනාත්ම සංඥාවම සිතෙහි එළඹී සිටි. මම යනුවෙන් නিত্য පුද්ගලයෙකු තුන් කල්හිම නොලැබෙන බවත් හුදෙක් හේතුඵල ධර්ම සන්තාණයක්ම පවතින බවත් පසක් කරමින් මම අතීතයේ ඌයෙම්ද, වර්තමානයේහි වෙම්ද, අනාගතයේහි වෙම්ද යන ආදී තුන් කාලයේම පදනම් කරගත් සීලු සැකයන් මෙහිදී ප්‍රහාණය වන බැවින් මේ අවස්ථාව කංකා විතරණ විසුද්ධිය නමින් හැඳින්වේ. තමාට අරමුණු වන තාක් නාම රූපයන් හේතුඵල වශයෙන් පවත්නා අන්ම සම්මස්සණය කරන යෝගාවචරයාගේ සිහිනුවන තවත් දියුණු වීමෙන් ඒ ඒ නාම රූප සමූහයන්ගේ ඇතිවීම නැතිවීම සැකවින් දකින්නේය. අතීත රූප අතීතයේදීම නිරුද්ධ විය, වර්තමානයට ආවේ නැත. එනිසා අතීත රූප අනිච්චය, වර්තමාන රූප වර්තමානයේදීම ෂය වෙයි, අනාගතයට යන්නේ නැත. එහෙයින් වර්තමාන රූප අනිත්‍යය, අනාගත රූප අනාගතයේදීම නැතිවන්නේය. එබැවින් ඒවාද අනිත්‍යය. මාගේ පංචස්කන්ධයට සම්බන්ධ එනම් අච්චත්තික රූප අභ්‍යන්තර වශයෙන්ම ගෙවී යන්නේය. එනිසා අනිත්‍යය. ඉන් බාහිර රූප බාහිරයේදීම ගෙවී යන්නේය. එහෙයින් අනිත්‍යය යනාදී වශයෙන් නාම රූපයන් කොටස් කලාප බැගින්ගෙන අනිත්‍යයයි විවස්ථා කරයි. එසේ ගෙවි ගෙවි යාම බයජනක බැවින් ඒ නාම රූපයන් දුක්ඛයි තීරණය කරයි. අනිච්ච වූ දුක්ඛ වූ නාම රූපයන් සාරයකින් තොරය, වසවත්ති බැවින් තොරය, ආත්ම ස්වභාවයකින් තොරය යනුවෙන් සමූහ වශයෙන් ගත් නාම රූපයන් අනාත්මයයි නිශ්චයට පැමිණේ. මෙසේ නන්නායුරින් මතු කරගත් සංස්කාරයන්ගේ අනත්ත ලක්ෂණය නැවත නැවත නුවණින් සලකා බැලීම අනත්තානුපස්සනාවයි. එමගින් අත්ථ සංඥාව දුරු වී අනාත්ම සංඥාව තහවුරු වෙයි.
සසරට හමුවන හැම අරමුණක්ම වර්තමාන වශයෙන්ම ඇතිව නැතිවන අන්දම පැහැදිලිව දැర్శණය වන විට ආත්මයක් හෝ මම හෝ වශයෙන් ගත හැකි කිසිදු නিত্য සාරයක් පංචස්කන්ධයෙන් තුල නැති බව තව දුරටත් තහවුරු වනු ඇත. ස්කන්ධයන්ගේ උදේ දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියේ බොල් බවද, වය දැකීමෙන් ශාසත දෘෂ්ටියේ හිස් බවද මනාව වැටහෙනු ඇත. ස්කන්ධයන්ගේ අතරක් නැති උදේ වැය ස්වභාවය හෝ ඉන් මතුවන පීඩාකාරී ස්වභාවය හෝ සිය වසෙහි පැවැත්විය හැකි කිසිදු ආත්මීය බලවේගයක් නැති බවද අවබෝධ වනු ඇත. අනිත්‍ය වූ දුක්ඛ වූ ස්කන්ධයන් නিত্য වූ ආත්මයකට අයත් නොවන බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. අනිච්ච හා දුක්ඛානුපස්සනාවන් සමග අත්වැල් බැඳගෙන විදර්ශනා ඥාන පරම්පරාව මතු කර දීමට ඉවහල් වන අනත්තානුපස්සනාව ක්‍රමයෙන් වඩ වඩාත් ගැඹුරට විහිදී යනු ඇත. ඇත්ත වශයෙන්ම විදර්ශනා මාර්ගයේ පුරාම විහිදී ඇත්තේ අනිච්ච දුක්ඛ හා අනත්ත යන අනුපස්සනා තුනය. මේ පිළිබඳව මතුවට තවත් කරුණු පැහැදිලි කරනු ඇත. සංකාරූපේක්ඛා ඥානය තීව්‍ර කිරීම පිණිස අනත්තානුපස්සනාව විශේෂයෙන් ඉවහල් වනු ඇත. සංස්කාරයන් පිළිබඳව උපේක්ඛාව හෙවත් මදහත් බව තහවුරු වන්නේ ඒවායේ අනාත්මතාව හොඳින් වැටහුණු විටය. සත්ව, පුද්ගල, ආත්ම ආදී කවර හෝ බලවේගයකින් ශුන්‍ය වූ සංස්කාරයන් තෙද රහිත අසරණ ධාතු මාත්‍ර ක්‍රියා මාත්‍ර පමණක් බැව් මෙවිට ප්‍රත්‍යක්ෂ වනු ඇත. සියලු සංස්කාරයන් අත්හරිමින් අමා මහ නිවන අරමුණු කළ හැකි වන්නේ සංස්කාරෝපේක්ෂා ඥානය මුදුන්පත් වූ කල්හිය. මෙවිට උපදින අනුලෝම ඥානයේදී අනත්තානුපස්සනාව ඉදිරියට පැමිණියේ නම් එය ශුන්්‍යත විමුක්ඛ මුඛය වෙමින් ශුන්‍ය ආකාරයේ නිවන දැකීම පිණිස හේතු වන්නේය. අනත්තානුපස්සනාවෙන් දුරවන අත්ථ සංඥාව ගැන මෙතෙක් කරුණු රසක් කියවි තිබේ. මෙයද සංඥා, චිත්ත, දිට්ඨි යන අවස්ථා තුනකින් වැඩි දියුණු බවන බව සැලකිය යුතුය. සෝවාන් වීමේදී දිට්ඨි අනුසය මුළු නුපුටා දැමීමත් සමගම මේ විපල්ලාස අවස්ථා තුන දුරින්ම දුරවේ. එහෙත් අස්මි, මම වෙමි මාන අනුසය ඉතිරි වන හේයින් අරහත් මාර්ගයෙන් ඒ නසන තුරු ආර්ය පුද්ගලයා තුලද මම වෙමි යන හැඟීම සියුම් ලෙසින් පවතී. මේ දිට්ඨියෙන් තදින් ගැනීමක් බැස ගැනීමක් නොවනමුත් දිට්ඨියේ විලාසයෙන් ක්‍රියා කිරීමට ඉඩ තිබේ. මහණෙනි, අනුසස්සයක් මොනවට දක්නා වූ භික්ෂුව විසින් සීල සංස්කාරයන් පිළිබඳව සීමා රහිත වශයෙන් අනත්ත සංඥාව එළවා ගැනීමට සුදුසු වේම්‍ය. කවර අනුසස්සයක් දෙයත් 1. සීල ලෝකයේ පිළිබඳ තණ්හා හා දිට්ඨි යන තම්මය නැත්තෙම්ද වන්නෙමි. 2. මාගේ අහංකාරය එනම් මම හැඟීම උපදවන දිට්ඨිය හෝ මානය ද ආවරණයට යන්නේය. 3. මාගේ මමංකාරය හෙවත් මාගේ හැඟීම දෙන තණ්හාවද වැළකීමට යන්නේය. 4. පෘථග්ජනයන් හා අසාධාරණ වූ ඥානයෙන්ද යුක්ත වන්නෙමි. 5. මා විසින් හේතුද මැනවින් දක්නා ලද්දේ වන්නේය. 6. හේතුවෙන් උපන් ඵල ධර්මයෝද මා විසින් මනාව දක්නා ලද්ද වූවන්නාහ.